සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අයං පිහි නාම සාරිපුත්ත සුනක්කත්තස්ස මෝග පුරිසස්ස මෛදන් මන්වයෝ නභාවිත්සති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරු පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ශ්‍රද්ධාකාමී වාසනාවන්ත පින්වත්නි මේ සදහවත් පිරිස අද ඉල්පුර පසළොස්වක පොහෝ දවසේ පොහොය දින ධර්ම දේශනාව ආකාරයෙනුත් එවාගේම අපි හැම දෙනාම මේ බදාදා දින පවත්වනු ලබන ධර්ම දේශනාව සිද්ධ කරවා ගන්නට සූදානම් වෙන මොහොත. අද මේ පින්කම ලැබේකෝන් මාතාව සමුද්‍රිකා මහත්මිය ශිරාන් මහත්මා ඒ පවුලේ පින්වත්ලා එවාගේම මාධව උපේක්ෂා අමරසිං ඒ පවුලේ පින්වත් පිරිස මේ අත් වූ දායකත්වය දරාගෙන සිද්ධ කරන්නට සූදානම් වෙන මොහොත. සදහවතුනි අද ඉල්පුර පසළොස්වක් පොහොය දවස. ඉල්පුර පසළොස්වක් පොහොය දවස කියලා කියන්නේ අතිශයින්ම වැදගත් පොහොය දිනයක්. මේ පින්නතුන්ට මතක ඇති එදා ඇසලපුර පසළොස්වක් පොහොය දවසේ මේ විහාරස්ථානයේ වස් ආරාධනා කරලා වප්පුර පසළොස්වක් පොහොය දවසේදී ඒ වස් පවාරණය කරලා එදා ඉඳලා කඨින චීවර පූජාව සිද්ධ කළා. ඒ කඨින චීවර පූජාව නැත්තම් කඨිනාස්තරණය කියන්නේ ඒ විනය කර්මය කරලා අවසන් වෙන දවස තමයි ඉල්පුර පසළොස්වක් පොහොය දවස කියලා කියන්නේ. අදින් පස්සේ ආපහු නැවතත් මේ අවුරුද්දට කිසියම් තැනක කඨින චීවර පූජාවක් සිද්ධ කරන්නට පුළුවන්කමක් නැහැ. ඒක තමයි විනයේ නීතිය. තවත් පැත්තකට යම් කිසි විදියකින් ස්වාමින් වහන්සේ නමකට පෙරවස් සමාදන් වෙන්න බැරි වුණා නම් ඒ කියන්නේ ඇසලපුර පසළොස්වක් පොහොය දවසේ
වස්සමාදම් වෙන්නට නොහැකි වුණා නම් ඒ ස්වාමින් වහන්සේලා වස්සමාදම් වෙන්නේ ඊට පහුව තියෙන පොය දවසේ ඒ නිසා උන්වහන්සේලා වස් පවාරණය කරන්නේ අද දවසේ. එතකොට පසුව සමාදම් වෙච්ච ස්වාමින් වහන්සේලාට කටන චීවරයක් දරන්නට බැහැ කියලා කියන්නේ එකයි උන්වහන්සේලා අද තමයි වස් පවාරණය කරන්නේ. මේක සාසනික පැත්තෙන් තියෙන වැදගත්කම. ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ චරිතය හා සම්බන්ධව සුවිශේෂී වැදගත් කාරණා ගණනාවක් මේ පුර පසළොස්වක් පොහෝ දවසේ සිද්ධ වුණා. එකක් තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් අපේ බුදුරජාණන් වහන්සේගෙන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා නියත විවරණ ලබන්නේ අද වගේ දවසක අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ. ඊට අමතරව අපේ තථාගතයන් වහන්සේ පස්වග තවුසන් නැත්නම් පස්වග ශ්‍රාවකයන් අරමුණු කරගෙන උන්වහන්සේලාත් සමගෙදා බරණ සිසුපතනාරාමේ වස් සමාදම් වෙලා වස් පවාරණය කරලා උන්වහන්සේගේ ප්‍රථම ධර්මදූත කණ්ඩායම 60 නමක් වෙච්ච ප්‍රථම ධර්මදූත කණ්ඩායම චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය ආදී ලෙස අවවාද කරමින් ධර්ම ප්‍රචාර කටයුතු සඳහා යොදවන්නේත් අද වගේ පුර පසළොස්වක් පොහොය දවසක. ඒ විතරකුත් නෙවෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ සත්‍යයට දේශනා කිරීම පිණිස උන්වහන්සේද උරුවෙල් දනව්ව බලා වැඩම කළා. උරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ආදී තුම්බෑ ජටිලයන් දමනය කරමින් මේ සම්බුද්ධ ශාසනයේ පණිවිඩය මේ ධර්මයේ පණිවිඩය ඔවුන්ට මතක් කිරීම සඳහා. ඒ නිසා පින්වත්නි අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළේ ධර්මයේ දේශනා කරන්නට. ඒ විතරකුත් නෙවෙයි අද දවසේදී තවත් සුවිශේෂී සිද්ධියක් සිද්ධ වෙනවා. අද අපේ ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් අප තබා ගත්ත මහා සීහනාද සූත්‍රය හා සම්බන්ධයි. ඒ සූත්‍ර දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර ඇතිවන කතාබහක් තිබෙන්නේ, සාකච්ඡාවක් තිබෙන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත්නි පරිනිර්වාණයට පත්වන්නේත් අද වගේ දවසක ඉල්පුර පසළොස්වක් පොහොය දවසක. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිතය හා සම්බන්ධවත් අද දවස අතිශයින්ම වැදගත් දවසක් බවට පත්වෙනවා. ඒ නිසා ඒ උතුම් පුර පසළොස්වක් පොහොය දවසත් නිමිති කරගෙන සතියක් පාසා අප සිද්ධ කරන ධර්ම දේශනාව මජ්ඣිම නිකායේ මූල 50කය මේ සූත්‍ර දේශනාවන් අරමුණු කරගෙන දේශනා කරන ධර්මදේශනාමය පින්කමත් සිද්ධ කරගන්නට සූදානම් වෙන වෙලාව. පින්වත්නි මේ සංසාර දුකට වැටිච්ච අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැර වෙනත් පිහිටක් පිළිසරණක් නැහැ කියන එක අවබෝධ කරගත් සත්වයා අපිට මේ සංසාරයේදී නොයෙකුත්වර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලත් උන්වහන්සේලාගේ ශාසන තුල මේ සසර දුක නිමා කරන්න බැරි වෙලා අදත් ඔබ මම මේ සංසාරයට වැටිලා අදත් ඔබත් මමත් අපි හැමෝම එකහු වෙලා දුක් විඳමින් මේ අනන්ත සංසාරයේ ගමන් කරනවා. සමහර වෙලාවකට අපට අද බැරි වුණත් හෙට බැරි වුණත් මේ ශාසනය තුල බැරි වුණත් කවදා හරි දවසක ආපහු නැවතත් කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා මේ ධර්ම මාර්ගයේ පහදා ගන්නකොටවත් මේ ධර්මයේ පණිවිඩයෙන් අපට සසර දුක නිමා කරන්න පුළුවන් වීම සඳහා මේ වඩනා ප්‍රතිපදාව කවදාකවත් කිසි කෙනෙකුට අපතේ යන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි තමන්ට ඉඩකඩක් ලැබෙන හැම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේ පිළිබඳ අනන්ත ප්‍රමාණ ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මට තියෙන පිහිට මට තියෙන පිරිසරණ බව කල්පනා කරලා තමන්ගේ සාංසාරික ජීවිතය සැපවත් කර ගැනීම පිණිස ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඒක ඔබට වැටහෙවි පින්වත්නි කල්යත්ම ධර්ම ශ්‍රවණය කරනකොට තමන්ගේ බහුසෘත භාවය ධර්මඥානය තමන්ගේ දියුණු වෙනවා.
එතකොට තමන්ට හොඳ දේ නරක දේ වටහා ගන්න පුළුවන්කම සැලසෙනවා. කලියුත් මොකද්ද නොකලියුත් මොකද්ද තමන්ට සරු දේ මොකද්ද නිසරු දේ මොකද්ද කියලා වටහා ගන්න පුළුවන්කම සැලසෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන්ට එක්කහුවෙන ප්‍රශ්න ගැටලු මේ ආදී සියලු දේම ධර්මයත් එක්ක තමන් ගලපන්නට උත්සාහ කරනවා. ඒ නිසා පින්වත්නි ධර්මයමයි ශ්‍රවණය කළ යුත්තේ. ධම්මමේව සුනිස්සාමි ධම්මේ මේ රමති මනෝ නහි ධම්මං පරංගත්ති ධම්ම මූලං තිසම්පදං කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මම මේ ධර්මයමයි ශ්‍රවණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හැර මට වෙනත් පිහිටක් පිළිසරණක් නෑ. මක් නිසාද? ධම්ම මූලං තිසම්පදං, මේ ධර්මයමයි තිවර්ග සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම පිණිස අපට උදව් වෙන්නේ. දෙව් මිනිස් නිවන් කියන මේ තිවර්ග සම්පත්තිය සාක්ෂාත්කරණයට ධර්මයමයි පින්වත්නි පිහිට පිණිස උපකාරයේ පිණිස හේතු වෙන්නේ. කෙනෙක් සමහර වෙලාවකට හිතන්න උපමාවකින් කුඹුරක් සකස් කරනවා වී වපුරන්න. ඒ සකස් කරන කුඹුරේ තමන් වපුරපු වීය පැලවෙන එකක් නෙවෙයි. ඒ නිසා තමන්ට අස්වනු නෙලා ගන්න බැරි වේවි. තමන් සකස් කළ කුඹුරේ ඉහපු වීය පැලවෙන හොඳ අස්වනු තියෙන එකක් නම් තමන්ට අස්වනු නෙලා ගන්න පුළුවන් වේවි. තමන්ට හොඳ අස්වන්නක් නෙලා ගන්න බැරි වුණොත් ඒක අපත යන්නේ නැහැ. මක් නිසාද? වෙනත් වීයක් හොයාගෙන වපුරන්න පුළුවන්. තමන් දැන් කුඹුර සකස් කරලයි තියෙන්නේ. ඒ වගේ පින්වත්නි මේ ධර්ම දේශනාවන් තුලින් මේ ධර්මඥානය තුලින් අද ඔබට මට පිහිටක් ලබා ගන්න බැරි වුණත් අපි මේ සකස් කරන මානසිකාර්යය මේ කුසල මානසිකාර්යය සංසාරේ කවදා හරි දවසක අපට උතුම් පිහිටක් බවට පත් වෙනවා. හරියට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් නිවැරදි ධර්මයක් අපට ගලපා ගන්නට ශ්‍රවණය කරන්න පුළුවන් වුණොත් එදාට මේ සංසාරේ පුරුදු කරපු දේත් එක්ක ඔබට මට පුළුවන් වෙනවා මේ සංසාර දුක නැති කරන්න. මා ඊයේ දවසෙත් මතක් කළා භාවනාවේදී පෝටිල ස්වාමින් වහන්සේ පිළිබඳ කතාව. පෝටිල රහතන් වහන්සේගේ චරිත කතාව අපට හොඳ ආදර්ශයක්. පෝටිල මහරහතන් වහන්සේ නැත්නම් පෝටිල ස්වාමින් වහන්සේ බොහෝම ධර්මදර කෙනෙක්, විනයදර කෙනෙක්, ස්වාමින් වහන්සේලාට ධර්මයේ උගන්වන කෙනෙක්. හැබැයි පෝටිල ස්වාමින් වහන්සේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේ සමීපයට ඇවිල්ලා බුද්ධ වන්දනා කරලා බුද්ධ උපස්ථාන කරලා යන සූදානම් වෙනකොට උන්වහන්සේ පෝටිල ස්වාමින් වහන්සේට ආමන්ත්‍රණය කරනවා තුච්ච පෝටිල කියලා. තුච්ච කියලා කියන්නේ හිස් කියන එක, හිස් පෝටිල කියලා තමයි බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ පෝටිල ස්වාමින් වහන්සේට. බුදුරජාණන් වහන්සේ පින්වත්නි ක්‍රම දෙකකට සමහර ඇත්තන්ට ආමන්ත්‍රණය කරනවා. එකක් තමයි සමහර ඇත්තෝ දැක්කාම මෝගපුරිස කියලා කියනවා. දැන් අද අපි මේ කතා කරන්න හදන සූත්‍රෙත් බුදුරජාණන් වහන්සේ සුනක්කත්ත කියන භික්ෂුවට කතා කළේ මෝගපුරුෂයා කියලා. ඒත් හිස් මිනිසා කියන එක. හැබැයි මෝගපුරුෂ කියලා යමෙකුට කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ, ඒ තැනැත්තාට මේ භවයේදී මාර්ගඵල ලබන්න බැරිකමක් තියෙනවා. මාර්ගඵල ලබන්නේ නැහැ. එවැනි මාර්ගඵල නොලබන ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ මේ ශාසනය කියන්නේ මෝගපුරුෂයා කියලා, හිස් මිනිසා කියලා. සමහර අයට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරා තුච්ච කියලා. දැන් පෝටිල ස්වාමින් වහන්සේට තුච්ච පෝටිල කියලා ආමන්ත්‍රණය කළා. එතනත් හිස් මිනිසා කියන හිස් පෝටිල කියලයි ආමන්ත්‍රණය කළේ. හැබැයි එතෙන්දී තවත් දෙයක් අර්ථවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තුච්ච කියලා ආමන්ත්‍රණය කළා නම් මේ භවයේදී මාර්ගඵල ලබන්න පුළුවන්කම තිබුණත් මේ වෙනකොට එවැනි අධිගමයක් නොලබා තිබෙන ඇත්තන්ට තථාගතයන් වහන්සේ බුදුනැණින් දකින නිසා ඒ ඇත්තන්ට ආමන්ත්‍රණය කරන්නේ තුච්ච කියන වචනය. එදා පෝටිල ස්වාමින් වහන්සේටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වතාවත් කරන්න ආපුහාම තුච්ච කියන නාමයෙන් ආමන්ත්‍රණය කළාම උන්වහන්සේ කල්පනා කළා, මම ඉතා ඉක්මනින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
මම වැඩක් කරගත්තේ නැති නිසායි මට මේ හිස් මිනිසා කියලා ආමන්ත්‍රණය කළේ. ඒ නිසා මා මේ කතාවෙන් මිදෙන්න ඕන කියලා කල්පනා කරලා එදාම පාත්‍රා සිවුරුත් අරගෙන වනගත වුණා උන්වහන්සේ භාවනා කරන්න කියලා. ඒ භාවනා කරන්න කියලා උන්වහන්සේ වනගත වුණාම 39ක් වැඩ ඉන්න ආරණ්‍ය සේනාසනයකට වැඩම කළා. ගිහිල්ලා ඒ ස්ථානයේ ඉන්න ස්වාමින් වහන්සේලාට වැඩිමහල් ස්වාමින් වහන්සේ ළඟට ගිහින් කියනවා මට අවශ්‍ය කරන කමඨහනක් ලබා දෙන්න. මේ පොටිල ස්වාමින් වහන්සේ හරිම මාන්නාධිකාර කෙනෙක්, මාන්නය තියෙන කෙනෙක් ධර්මය දන්න නිසා. ඒ නිසා මේ මාන්නය තියෙන නිසා මේ රහතන් වහන්සේ මේ පිරිසේ හිටපු වැඩිමහල් ස්වාමින් වහන්සේ ඔහුට කමඨහනක් දෙන්නතු කියනවා මම නෙවෙයි මට වැඩ තියෙනවා ඊළඟ ස්වාමින් වහන්සේගෙන් ගිහින් ඉල්ල ගන්න. ඔය විදිහට එක එක ස්වාමින් වහන්සේ නම නම ගාවට ගිහිල්ලා අන්තිමට 30 වෙනියට හිටපු හත්යවිරිදී සාමණේරයන් වහන්සේ නමක් වැඩ හිටියා උන්වහන්සේ ළඟටයි යන්න සිද්ධ වුණේ. උන්වහන්සේ ඉරිච්ච සිවුරක් මහමහා ඉන්නවා, වැවක් අසල, පොකුණක් අසල උන්වහන්සේ වැඩ ඉන්නවා ගහක් මුල තමන්ගේ ඉරිච්ච සිවුර මහමින්. උන්වහන්සේ ළඟට ගිහිල්ලා අයද සිටිනවා, කල්යාණ මිත්‍රය මට ධර්මයක් දේශනා කරන්න, මට මාර්ගයක් පහදලා දෙන්න, මට කර්මස්ථානයක් ලබා දෙන්න කියලා. එහෙම කියනකොට උන්වහන්සේ කියනවා මේ ස්වාමින් වහන්සේ මහත්තාවිරි සාමණේරයන් වහන්සේ කියනවා අපි දෙන්නා වයසත් එක්ක බලනකොට ඔබ වහන්සේ හරියට මගේ 100 කෙනෙක් වගේ. දැන් ඔබ වහන්සේට මම වගේ පුංචි කෙනෙක් මොනවද දෙන්නේ, මොනවද කියලා දෙන්නේ? එහෙම කියන්න එපා, මට මේ විදිහට ඔබ මට කර්මස්ථානයක් ලබලා දෙන්න භාවනා කරන්න. මොකද පොටිල ස්වාමීන් වහන්සේ දන්නවා මේ හත්ඇවිදි සාමණේරයන් වහන්සේද අරහත් ඵලයේ පිහිටි කෙනෙක් කියලා. ඒ නිසා ඉල්ලීම් කරන්නේ. ඊට පස්සේ අන්තිමට උන්වහන්සේ උපමාවක් දේශනා කළා, මේ පෘථිවියේ තියෙන හුඹහක් පිළිබඳ උපමාවක්. මොකද මේ හුඹහ පිළිබඳ උපමාව? හුඹහක් තියෙනවා, මේ තුඹස කටවල් 6ක් තියෙනවා. මේ කටවල් 6න් ඇතුළට තලගොයෙක් රිංගනවා. මේ තලගොයා රිංගුවාට පස්සේ කටවල් 5ක් වහලා දානවා. වහලා දාලා මැද තියෙන කට දිහා හිල දිහා බලාගෙන ඉන්නවා බොහොම සිහියෙන්, මෙයා එළියට එනකන්. වෙනතක් බලන්න පුළුවන්කමක් නැහැ, වෙන දිහක් දිහා බලන්න පුළුවන්කමක් නැහැ. එතකොට එයා එළියට එන්න පුළුවන්. ඒ නිසා එයා දිහාම බලාගෙන ඉන්නවා, ඒ හිල දිහාම බලන් ඉන්නවා. ඉතින් මේ විදිහට කමඨහනක් කළා දුන්නා. මේන් අර්ථවත් කළේ පින්වත්නි, මේ පංචස්කන්ධයේ මේ තුඹස කියලා කිව්වේ මේ අපේ පංචස්කන්ධයේ පිළිබඳව. මෙතන උඹෙහි තියෙන හිල් හයක් විතර දේශනා කළේ, මෙතන පෙන්වලා දුන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් ටික. පහක් වහන්න කියලා කිව්වේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ පහ වහලා මනස දිහා බලන් ඉන්න කියලයි අවවාද කළේ, අනුශාසනාව කළේ. මේ මනසේ වැඩ කෑල්ල, මේ මනස වැඩ කරන විදිහ පිළිබඳ අවබෝධයෙන් ඉන්න කියලයි කිව්වේ. මේ කමඨහන අරන් ගිහිල්ලා එක්තරා ගහක් මුල වැඩ ඉඳගෙන උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. ඒ පටන් ගන්නකොටම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ඉස්සරහා පෙනී හිටියා. පෙනී ඉඳලා එදා ගාථාවකින් ධර්මයේ දේශනා කළා. මොකද්ද ධර්මය? තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ පණිවිඩය ලබල දුන්නේ යම්කිසි කෙනෙකුට ප්‍රඥාව උපදව ගන්න පුළුවන් නම් සමත විදර්ශනා වඩන්නට ඕන. යම්කිසි කෙනෙකුට ප්‍රඥාව වඩන්නේ නැත්නම්, නැත්නම් ප්‍රඥාව අවශ්‍ය නැත්නම් සමත විදර්ශනාව අවශ්‍ය වෙන්නේ. සමත විදර්ශනාව වඩන්නේ නැත්නම් කෙනෙකුට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ද අවවාද කළා. සසර පින්වත්නි පුරුදු කරල තිබිච්ච නිසා, සම්බුද්ධ ශාසන 7කම පැවිදි බව ලැබලා තිබිච්ච නිසා, ශාසනික ප්‍රතිපදාව පොටිල ස්වාමින් වහන්සේ වඩලා තිබිච්ච නිසා, එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දීපු අවවාදේ ගාථාව ශ්‍රවණය කරනවාත් සමගම උතුම් මර්හත් ඵලයේ පිහිටියා. ඒකයි මා ඔබට කීවේ. මේ අපි අහන ධර්මය, මේ අපි ශ්‍රවණය කරන ධර්මය කවදාකත් අපත යන්නේ නැහැ. ඒ නිසා හිත එක්තන් කරගෙන තමන්ගේ හිත නිද්‍රාශීලී ගතයෙන් මුදවාගෙන, මොකද සංසාරේ මං ඕන තරම් බුදියලා ඇති, සංසාරේ ඕන තරම් මං මේ විදිහට ඉබාගාතේ ගමන් කරලා ඇති, මට වැරදිච්ච නිසායි මට බැරි වුණේ අදත් මේ සංසාරයෙන් එතර වෙන්න. ඒ නිසා මා අතිශයින් මහන්සි වෙලා
උඨාන වීරිය අරගෙන උත්සුක වෙලා මේ ධර්මයේ මගේ ජීවිතයට කාවද්දගෙන ඒ අනුව කටයුතු කරන්න උත්සාහ කරනවා කියලා දැඩි අදිස්ථාන ඇති කරගෙන කටයුතු කරන්න එසේ ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා මේ සත්පුරුෂ පින්වත් හැම දිනාටම පුළුවන්කම ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි අපි දේශනා කරගෙන ඉන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවන් අද අපි මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසිකේ තිබෙන මහා සීහනාද සූත්‍රයයි අපි අද මාතෘකා වශයෙන් තබා ගත්තේ ධර්ම දේශනා පවත්වන්න මේ මහා සීහනාද සූත්‍රය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ විශාලා මහනුවර නගරයෙන් පිටත නැගෙනහිර පැත්තට වෙන්න නගරයෙන් පිටත එක්තරා වන කොටසක් තිබුණා කැලෑරොදක් තිබුණා මේ කැලෑරොදේ මිනිසුන් විසින් හදලා දෙන ආරාමයක වැඩ ඉඳගෙන උන්වහන්සේ මේ සූත්‍ර දේශනාව පවත්වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පවත්වනකොට එදා විශාලා මහනුවර පින්වත්නි බොහෝ සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගඵල උපදවාගත් පිරිස් හිටපු කාලයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා විශාලා මහනුවරදී මේ සූත්‍ර දේශනාව පවත්වන්නේ මේ සූත්‍ර දේශනාව පැවැත්වීම සඳහා මූලික හේතුවක් බවට පත් වුණා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටියා සුනක්කත්ත කියලා මේ සුනක්කත්ත කියන භික්ෂුන් වහන්සේ ලිච්ඡවි රජුරුවන්ගේ පුතා ලිච්ඡවි රජුරුවන්ගේ පුතා පැවිදි බවට පත් වුණා එයාගේ නම සුනක්කත්ත මේ සුනක්කත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා හිටියා මේ සුනක්කත්ත හාමුදුරුව උන්වහන්සේට පුළුවන්කම සැලසුනා පින්වත්නි දිබ්බ චක්කු උපදවා ගන්න උන්වහන්සේට දිවසින් දකින්න පුළුවන් ඒ අධිගමය ලැබලා තිබුණා භාවනා කරලා ඒ දේ ලබාගෙන ඒ අධිගමය ලබාගෙනයි හිටියේ ඉතින් සුනක්කත්ත හාමුදුරුව තමන්ගේ දිවස පාවිච්චි කරලා තමන්ගේ මේ දිබ්බ චක්කු පාවිච්චි කරලා දිව්‍ය ලෝකවල පිළිබඳව බලනවා නන්දන උයන චිත්‍රාත්‍රා උයන ආදී දිව්‍ය ලෝකයේ තිබෙන මේ අසිරිමත් බව උන්වහන්සේ මේ පෘථුවියේ ඉඳගෙන බලනවා ඒ විතරකුත් නෙවෙයි දෙවගණන් ආදී මෙහි තියෙන විසිතුරු බව නිරන්තරයෙන් පරීක්ෂා කරනවා හැබැයි ඒ ලස්සන පරීක්ෂා කළාට මොකද ඔවුන් කතා වෙන දේ අහන්න බෑ ඒ කියන්නේ දිව කන්නේ දිබ්බ සෝත නැහැ උපදවගෙන දිබ්බ චක්කු තිබුණාට දිබ්බ සෝත නැති නිසා දිබ්බ ඒ කන නැති නිසා ඒක ශ්‍රවණය කරන්න බැරි නිසා උන්වහන්සේට ප්‍රශ්නයක් තිබුණා ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මේ විදිහට දිව කන් ලබා ගන්නට ඕන දිබ්බ සෝත ලබා ගන්නට ඕන ඒ නිසා මට අදහල කමරණක් ලැබලා දෙන්න මාර්ගයක් කියලා දෙන්න උපදේශයක් දෙන්න කොහොමද දිබ්බසෝත ලබා ගන්නෙ මොකද ඒකට කරන්න ඕන කමටහන මොකද්ද මම වඩන්න ඕන මොකද්ද බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒකට කිසි දෙයක් කිව්වේ නැහැ ඒකට උපදේශයක් දුන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ සමහර වෙලාවකට පින්වත්නි කෙනෙකුට යම් කිසි උපදේශයක් ඉල්ලපුවාම උපදේශයක් නොදෙන්නේ ඒ උපදේශේ දීලා වැඩක් නැහැ මොකද ඔහුට ඒ දේ ලබා ගන්න බෑ ඒ බැරි නිසා බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවන් වල සමහර ඇත්තෝ යම් යම් දේවල් විමසපුවාම ඒවට උත්තර දුන්නේ නැහැ ඒවට උත්තර නොදී හිටියා සමහර ප්‍රශ්නක් තියෙනවා ඒවට කියව තපනීය ප්‍රශ්න නැත්නම් අව්‍යාකත ප්‍රශ්න කියලා මේ දහමේ තියෙන එවැනි දස අව්‍යාකත ප්‍රශ්න නැත්නම් දස තපනීය වස්තුන් කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් යම් යම් අවස්ථාවල ප්‍රශ්න නැගුවාම ඒවට උත්තර දෙන්නේ මක් නිසාද ඒවා අවශ්‍යකමක් නැති නිසා. ඒවා ඇසීම තුළ ඒවා ශ්‍රවණය කිරීම තුළ කාටවත් ප්‍රයෝජනයක් නැති නිසා. ඒක සසර දුක නිමා කිරීම පිණිස උදව්වක් නොවන නිසා සමහර අවස්ථාවන් වලදී ඒ වගේ ඒවා දේශනා කරන්නේ මෙතෙන්දි පින්වත්නි මාර්ගඵලයක් ලබන්න බැරි නම් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැත්නම් බුදුරජාණන් වහන්සේ එවැනි උපදෙස් දෙන්නේ නැහැ. එදා සුනක්කත්ත හාමුදුරුවන්ටත් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ කිසිදු උපදේශයක් දුන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වගේ උපදේශයක් නොදුන්නාම සුනක්කත්ත හාමුදුරුව හරියට කලකිරුණා.
මොකද භාග්‍යවතුන් වහන්සේ තුරිතචාරිකා සහ අතුරිතචාරිකා යොදාගෙන ධර්මයේ දේශනා කළා. සමහර ඇත්තෝ සොයාගෙන ගිහින් ධර්මයේ දේශනා කළා. ඒ බුදුරජාණන් වහන්සේ දකින්නවා ඒ ඇත්තන්ට ධර්මය අවබෝධ කරගන්න මගඵල ලබන්න හේතු වාසනා තියෙනවා. එහෙම හේතු වාසනා තියෙනවා නම් ඒ ඇත්තෝ සොයාගෙන ගියා. සොයාගෙන ගිහිල්ලා ධර්මයේ දේශනා කළා. ඉතින් ඒ නිසා මේ හාමුදුරන්ට මේක උපදේශයක් නොලැබු නිසා නොදුන්න නිසා මෙයා අතිශයින් කලකිරුණා. කලකිරිලා මෙයා සිවුරු වරලත් යනවා. සිවුරු වරලා යනවා විතරක් නෙවෙයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේට දොස් පරොස් කියන්න ගත්තා. එයා කල්පනා කළා, එයා හිතුවා මම රජ කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මම රජ කුලයෙන් පැවිදි වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේ වගේම චේතෝපරියේ ඥානය, ආසවක්ෂේ ඥානය ආදී සර්වඥතා ඥානාදී ඥාන මමත් ලැබුවොත් අපි දෙන්නා සමානව වෙනවා. ඒ සමානව වෙන නිසායි බුදුරජාණන් වහන්සේ මට මේ උපදේශය දුන්නේ නැත්තේ. එහෙම කියලා පින්වත්නි, බුදුරජාණන් වහන්සේට දොස් කිව්වා, නත්ති සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරි ඥාන දස්සන විශේෂෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමං ධම්මං දේසේති. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපදවාගත් අමුතු දෙයක් නැහැ. සර්වඥතා ඥානාදී දේවල් එහෙමත් නැත්නම් උන්වහන්සේ ගාව මේ විදිහට අනිකුත් අයට නැති විශේෂතා, ඒවට කියව උත්තරි මනුස්ස ධම්ම, මෙවැනි උත්තර මනුස්ස ධම්ම ආදී දේවල් භාග්‍යවතුන් වහන්සේට නැහැ. උන්වහන්සේ යම් යම් දේවල් තර්කයෙන් ගලපලා ඔහි කියනවා මිසක උපදවාගත් අධිගමයක්, එහෙමත් නැත්නම් කාගෙන් හරි ගුරුවරයෙකුෙන් ගත්ත උපදේශයක් මේ වගේ දෙයක් ඇත්තේ නැහැ භාග්‍යවතුන් වහන්සේට. මෙහෙම කියමින් බුදුරජාණන් වහන්සේට අපවාද කරන්න පටන් ගත්තා පින්වත්නි. හිතලා බලන්න, යම් කිසි අරහත් කෙනෙකුට නැත්නම් භාග්‍යවතුන් වහන්සේට ආර්යයන් වහන්සේ නමකට ආර්ය උපවාද කළොත් ඒක පින්වත්නි කවදාකවත්ම සංසාරේ අපාගාමී වෙනවා මිසක කිසි දවසක මගඵලයක් ලබන්නට බැරි වෙනවා. ඔය හින්දානේ අපි භාවනා කරනකොටත් භාවනා කර්මස්ථාන දෙනකොට භාවනා යෝගීන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා තුනුරුවන් වන්දනා කරලා තුනුරුවන් සමාකරවාගෙන බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සමාකරවාගෙන ඊට පස්සේ සමාකරව ගන්නවා ආචාර්යයන් වහන්සේලා. තමන්ට කමඨහන් දෙන ආචාර්යයන් වහන්සේලා සමාකරව ගන්නවා. ඒ සමාකරවගෙන කල්පනා කරනවා මේ විදිහට මගින් කවදා හරි දවසක ආර්යයන් වහන්සේලාට උපවාදයක් වෙලා තියෙනවා නම් ආර්ය උපවාදයක් වෙලා තිබෙනවා නම් දැනුවත් හරි නොදැනුවත් හරි ඒක මට සමාව ලැබෙන්න ඕන කියලා. මොකද එවැනි ආර්ය උපවාදයක් සංසාරේ හරි අපි කරලා තිබ්බොත් කොච්චර භාවනා කළත් කොච්චර සිල් ගුණ පිරුවත් අපට පින්වත්නි බැරි වෙනවා මේ මාර්ගඵලයක් නැත්තම් සසර දුක නිමා කරන්න. ඒ තරම් බරපතල අකුසලයක් ආර්ය උපවාදය කියලා කියන්නේ. ඉතින් සුනක්ඛත්ත භික්ෂුන් වහන්සේ එවැනි ආර්ය උපවාදයක් කළා. මිනිස්සු රැස් වෙන තැන්වල ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ වගේ අපවාද කරන්න, උපවාද නගන්න පටන් ගත්තා. මේ වගේ උත්තරී මනුස්ස ධම්ම කියලා බුදුරජාණන් වහන්සේ වෙනත් මිනිසුන් ළඟ නැති ධර්ම උපදවාගෙන තියෙනවා කියලා මේ කියන්නේ බොරු කියලා කියන්න පටන් ගත්තා. දවසක් පින්වත්නි මිනිස්සු එක්ක වෙලා අවවාද කළා. මොකද මාව ඔබට මුලිනුත් කිව්වා මේ විශාලාවේ හිටව මිනිස්සු සෝවාන් සකදාගාමී අනාගාමී වාගේ මාර්ගඵල ලබා ගත්ත උදවිය. ඒ නිසා ඔවුන් කියන පින්වතානිනි මේ විදිහට එපා අපවාද නගන්න භාග්‍යවතුන් වහන්සේට. එතකොට ඒ ඇත්තන්ටත් බලිනවා. දවසක් පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළා පිණ්ඩපාතේ විශාලාවේ. වැඩම කරනකුටුන් වහන්සේට ආරංචි වුණා සුනක්ඛත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේට දොස් පරොස් කියනවා, බුදුරජාණන් වහන්සේට බණිනවා කියලා ආරංචි වුණා. ඒ වෙලාවේදී උන්වහන්සේ කල්පනා කළා සුනක්ඛත්ත හමු වෙලා ඔහුට අවවාදයක් කරන්න ඕන, මේ වැඩේ කරන්න එපා, මේ වගේ අපාගාමී වෙන අකුසල ධර්මයක් සිද්ධ කරගන්න එපා කියලා ඔහුට මතක් කරන්න ඕන කියලා හිතුවත් අන්තිමට උන්වහන්සේ ආපහු නැවත කල්පනා කරන උන්වහන්සේගේ ඥානයත් එක දැකලා කල්පනා කරනවා, බුදුරජාණන් වහන්සේට උපවාද නගලා කර පෞකමට අමතරව මාව ඔහුට අවවාද කරන්න ගියාම මටද දොස් කියලා ඔහු නැවත
අරහතුන් වහන්සේ නමකටත් දොස් පරොස් කියලා පව්කම් සිද්ධ කරගන්න නිසා අවවාද නොකර භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යවතුන් වහන්සේ ළමිපේට ගිය සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේට මතක් කරනවා, ස්වාමීනි සුනක්කත් මේ වගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබ වහන්සේ පිළිබඳව මහත් වූ කේන්තියකින් මේ වගේ දොස් පරොස් කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරන කෝදනෝ සාරිපුත්ත සුනක්කත්තු මෝගපුරිසෝ. සාරිපුත්ත මේ සුනක්කත්ත කියන මෝග පුරුෂයා ක්‍රෝධය උපදවාගෙන මගේ ගුණ පිළිබඳව මගේ අරහත්වය පිළිබඳව නොදැනයි මේ කතා බහ කරන්නේ, දොස් පරොස් කියන්නේ. එහෙම කියලා පින්වත්නි, එදා භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව, තමන් වහන්සේගේ තියෙන ගුණයන් පිළිබඳව, උන්වහන්සේගේ තියෙන දස බල පිළිබඳව, උන්වහන්සේගේ චතුර් වෛසද්ධ්‍යාඥානය පිළිබඳව, පංච ගති පිළිබඳ ඥානය පිළිබඳව, ඒ වගේම සතර උප්පත්තීන් පිළිබඳ ඥාන පිළිබඳව, මේ ඥානයන් පිළිබඳව දේශනා කළ සූත්‍ර දේශනාව තමයි මහා සීහනාද සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දා සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්වලා දුන්නා තමන් වහන්සේගේ තියෙන බලය කොච්චරද කියලා, තමන්ගේ ඥානය කොච්චරද කියලා, තමන් වහන්සේගේ කාලය මිඩංගු කළේ මොකටද කියලා, තමන් වහන්සේ නිදාගන්න වෙලාව, පිණ්ඩපාතේ වඩින වෙලාව, වැසිකිලි කැසීලි කරන වෙලාව හැරණු විට අනිකුත් සියලුම වෙලාවන් යෙදෙව්වේ සත්වයා වෙනුවෙන් මහත් වූ කරුණාවෙන්මයි කියලා භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පෙන්නල දෙනවා. තමන් වහන්සේගේ ගුණයන්, තමන් වහන්සේගේ පිළිබඳ බලයන් පිළිබඳව, ශක්තිය පිළිබඳව කොච්චරද කියලා උන්වහන්සේගේ මුවින්ම ප්‍රකාශ කරන දේශනාවක්, අති දීර්ඝ දේශනාවක්. ඉතින් මේ දේශනාවේ ඇතුළත් වෙන්නේ මේ කාරණා ටික. අපි පින්වත්නි ටිකක් කල්පනා කරලා බලමු, අපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? අපට උන්වහන්සේගේ ගුණේ පිළිබඳව සිතා ගන්නටත් බෑ. භාග්‍යවතුන් වහන්සේ අනන්ත සංසාරයේ දුක් විඳලා මේ සත්වයා සසරින් එතර කරන්නට ඕන කියන බලාපොරොත්තු ඇති කරගෙන දීපංකර පාදමූලයේදී තමන්ට අතටපත් වෙච්ච නිවන පවා අතහැරියේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් උන්වහන්සේ පිහිට වෙන්නට බලාගෙනමයි. භාග්‍යවතුන් වහන්සේට සංසාරයේ පුළුවන්කම තිබුණා උතුම් රහත් ඵලයේ පිහිටලා උන්වහන්සේට මේ සසරින් එතර වෙන්න. හැබැයි එහෙම පුළුවන්කම තිබුණත් උන්වහන්සේ සසර කතරින් එතර වුණේ නැහැ. මේක උපමාවකින් නිදර්ශනයකින් කියනවා නම්, මහා ගම් වතුරක් ගලලා නැත්තම් මහා ගංගාවකින් එතර වෙන්න තියෙනවා, මේ පැත්තේ කරදරයි. එහා පැත්තට ගියොත් නම් බේරෙන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් මිනිස්සු ශක්ති සම්පන්නව සේරම ගඟ තරණය කරලා එතරට යනවා, එගුඩට යනවා. හැබැයි දුර්වලයෝ, දඟ තරණය කරගන්න බැරි වෙච්ච මිනිස්සු හැමෝම මෙහා පැත්තේ ඉඳලා විලාප තියනවා. එහෙම විලාප තියෙන වෙලාවක පුළුවන්කම තියෙන ශක්ති සම්පන්නේ කල්පනා කරනවා, අනේ මේ මිනිස්සු දුක් විඳිද්දී මං කොහොමද තනියෙන් එහාට යන්නේ, එගොඩ වෙන්නේ? ඔහුට පුළුවන්කම තියෙනවා යන්න. පුළුවන්කම තිබුණත් කල්පනා කරනවා මේ මිනිස්සු දුක් විඳිනවා, මේ දුක් විඳින මිනිස්සු අතහැරලා මේ මිනිස්සු මඟ තියලා මං කොහොමද තනියෙන් යන්නේ? ඒ නිසා මම ඔවුන්ද කැටුවයි, ඔවුන්ද රගෙනයි යන්නේ කියලා යමෙක් නතර වුණා නම් නොගිහිල්ලා, අන්න ඒ වගේ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ සුමේද තාපස කාලයේදී ඕන්නම් මේ සසර දුක නිමා කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන් උන්වහන්සේ අනන්ත කාලයක් මේ සසර නැවතත් දුක් විඳීමේම ඔබට පිහිට වෙන්න, මට පිහිට වෙන්න කියන මේ කාරණා නිසාමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ගුණය අනන්තයි, අප්‍රමාණයි. බුද්ධෝපි බුද්ධස්ස භනෙයවන්නං කප්පම් පිචේ අඤ්ඤ මභාසමානෝ කීයේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ බුදුගුණ කොච්චරද කියනවා නම්, එක්තරා බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් කාලය අරගෙන, කල්පයක් කාලය අරගෙන, ඔබ දන්නවා මා මීට පෙර අනුශාසනාවලදී කල්පයක් කියන්නේ කොච්චරක්ද කියලා මේ ශාසනයේ හිතෙන උපමාවන් කීපයක් දේශනා කරලා තිබෙනවා.
එවැනි අනන්ත කාලයක් කල්පයක් කාලේ අරගෙන බුදුරජාණන් වහන්සේ නමක් වෙන දෙයක් මොකක්වත් නොකියාම බුදුරජාණන් වහන්සේලාගේ ගුණම කියන්න ගත්තොත් බුදු කෙනෙකුගේ තියෙන අනන්ත ගුණ කියන්න ගත්තොත් කල්පය ගෙවිලා ඉවර වෙනවා හැබැයි බුදු ගුණ ඉවර වෙන්නේ නැහැ කියලයි බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ. එතකොට හිතා ගන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ කොහොමද කියලා. පින්වත්නි එක්තරා දවසක මේ ලංකාවේ සිද්ධියක් වැඩ හිටියා කාලබුද්දරක්කිත කියලා මහරහතන් වහන්සේ නමක්. කාලබුද්දරක්කිත මහරහතන් වහන්සේ දවසක් කළුදිය පොකුණ ළඟ උන්වහන්සේ කළු තිඹිරි ගහක් මුල වැඩ ඉඳගෙන කළුවර දවසක දේශනාවක් කළා. ඒ සූත්‍ර දේශනාවට කියනවා කාලකාරාම සූත්‍රය කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාලක සිටුතුමා අරමුණු කරගෙන දේශනා කළ සූත්‍රය. එදා කාලබුද්දරක්කිත මහරහතන් වහන්සේ දේශනා කළ මේ කාලකාරාම සූත්‍රය. පින්වත්නි ඔය දවසේදී ලංකාවේ රජකලිතාම ධාර්මික ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් සද්ධාතිස්ස රජුරුව. සද්ධාතිස්ස රජුරුව එදා සිල් සමාදන් වෙලා. හිතලා බලන්න රජකම කළත් රජුරුව වෙලා හිටියත් එතුමා රජකම තමන්ගේ අනිකුත් අයට පවරලා මේ එතුමා හැමදාම වනගත වෙලා කුටියකට වෙලා සිල් සමාදන් වෙලා ඉන්නවා. මේ රජුරුව රටේ රජුරුව රජකම් කරද්දී තමන්ගේ ප්‍රතිපදාව අමතක කළේ නැහැ. තමන්ගේ ජීවිතයට ගැළවුම ඒකයි කියලා දැනගත්ත නිසා ශ්‍රද්ධාවන්තේ රජුරුව සද්ධාතිස්ස රජුරුව මේ වගේ පෙහෙවස් සමාදන් වෙලා හිටියා. වනේ පෙහෙවස් සමාදන් වෙලා ඉන්නකොට එතුමාට ආරංචි වුණා භාග්‍යවතුන් වහන්සේ කාලබුද්දරක්කිත ස්වාමින් වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනාවක් පවත්වනවා, කාලකාරාම සූත්‍රය පවත්වනවා කියලා. එදා ඒ ශ්‍රවණය කිරීම සඳහා රජුරුව පැමිණුණා. කාලබුද්දරක්කිත මහරහතන් වහන්සේ සූත්‍ර දේශනාව පටන් ගත්තේ මේ හවස්වරුවේ. හවස්වරුව කියලා කියන්නේ අපි හිතමු මේ හවස 6ට විතර මේ වගේ වෙලාවල් වල පටන් ගත්තා මේ සූත්‍ර දේශනාව පවත්වන්න. රජුරුව ආවේ ටිකක් පමා වෙලා එනකොට උන්වහන්සේ පළවෙනි ගාථාව කියනවා. ධර්මයේ පටන් ගත්තා විතරයි ඉඳ ගන්න තැනක් නැති නිසා සෙනග පිටිපස්සේ කෙළවර ඈත හිටගත්තා. හිටගෙන මේ ධර්මය අහන්න පටන් ගත්තා. මෙහෙම පින්වත්නි ධර්මය අහනවා. මේ ධර්මයේ අවසන් වුණේ පහවදා එළිවෙලා. එළිවෙලා ධර්මයේ අවසන් කරනකොටම පිරිස සාදුකාර පැවැත්තුවා. ඒ සාදුකාර මැද්දේ හයියෙන් සාදුකාරයක් ඇහුණා. ඒ සාදුකාරය සද්ධාතිස්ස රජුරුවන්ගේ. කාලබුද්දරක්කිත මහරහතන් වහන්සේ හඳුන්වනවා ඒ වෙන කාගේවත් නෙවෙයි සද්ධාතිස්ස රජුරුවන්ගේ තමයි මේ සාදුකාරය. ඒ තරම් හයියෙන් සාදුකාර දෙන්නේ එතුමා බව මේ රහතන් වහන්සේ හඳුන්වනවා. රහතන් වහන්සේ ඊට පස්සේ රජුරුවන්ට ආමන්ත්‍රණය කරනවා. රජුරුවන් ළඟට ගෙන්න ගන්නවා. ඔබතුමා කොයි වෙලාවෙද පැමිණේ? ස්වාමීනි මේ ධර්මයේ දේශනා කරන්න සූදානම් වෙනවත් එක්කමයි මං පැමිණියේ. ඉතින් ඔබතුමා ওই ස්ථානයේ හිටගෙන ධර්මයේ ශ්‍රවණය කළා. එළි වෙනකම් මොහොමද හිටියේ? ඔව් ස්වාමීනි මම එළි වෙනකම්ම හිටගෙන ඒ ස්ථානයේ ධර්මයේ ශ්‍රවණය කළා. එතකොට උන්වහන්සේ විමසනවා, මහරජ අමාරුවක් නැද්ද ඔබට? අසන අමාරුවක් දැනුනේ නැද්ද? වේදනාවක් දැනුනේ නැද්ද? මේ වගේ තුන් යම් රාත්‍රියක් මුළුල්ලේම එළි වෙනකම්ම හිටගෙන පුළුවන් ද එහෙම ඉන්න? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියනකොට ඒ වහන්න මම මැරෙනකම් වුණත් මට හිටගෙන අහන්න පුළුවන්. මම සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණස්කන්ධය දේශනා කරනකොට මට ඕනනම් හිටගෙන මගේ ජීවිතය අවසන් වෙනකම් වුණත් ඉන්න පුළුවන්. ඒ තරම් මම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අහන්න ප්‍රියයි. ඒ වෙලාවේදී තව පැත්තක් දේශනා කරනවා, ස්වාමීනි මට ඔබ වහන්සේ මේ විදිහට රැයක් එළි වෙනකම් දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ගුණ තවත් මේ විදිහට කියන්න ගුණ තියෙනවාද? බුදුරජාණන් වහන්සේ මේ විදිහට කාලබුද්දරක්කිත ස්වාමීන් වහන්සේගෙන් අහපුවාම බුදුරජාණන් වහන්සේගේ ගුණ තවත් තියෙනවද මේ විදිහට කියන්න? එහෙම කියලා කියනකොට පින්වත්නි මේ කාලබුද්දරක්කිත ස්වාමීන් වහන්සේ කියලා මහරජ
මම බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණස්කන්ධයෙන් ඔබට දේශනා කළ ඉතාම ස්වල්පයයි. ඉතාම ස්වල්පයයි දේශනා කළේ. මම ඔබට දේශනා කළ ධර්මයේ කොච්චරද කියලා කියනවා නම් මට ඒකට උපමාවක්වත් නැහැ අඩුම තියා කියන්න. ස්වාමීනි උපමාවකින් කියන්න වහන්සේ දේශනා කළේ කොයිතරම් ප්‍රමාණයක්ද කියලා පෙරැත්ත කරනකොට රජුරවන්ට කාලබුද්දරක්කිත මහරහතන් වහන්සේ උපමා කීපයක් දේශනා කරනවා. තමන් දේශනා කළ ධර්මය කොයි වගේද කොයි තරම් ප්‍රමාණයක්ද කියලා. එක උපමාවක් තමයි පින්වත්නි යොදුන් සීයක් දික යොදුන් සීයක් පළල මහා කුඹුරක් තියෙනවා. යොදුනක් කියලා කියන්නේ හැතැම්ම දහසයක්. හැතැම්ම දහසයක් දික හැතැම්ම දහසයක් පළල මහා කුඹුරක් තියෙනවා. මේ කම් කුඹුරේ වීව පුරනවා. හොඳට අස්වනු පැහිලා. මේ කුඹුරේ අතරක් නැතුව අස්වනු පී දෙනවා. හැම ගොයන් ගහකම කරල් තියෙනවා. හරියට මේ කුඹුරේ තියෙන මේ ශේෂ්ත්‍රයේ තියෙන ගොයන් ගස් වලින් හරියට එක ගොයන් ගහක තියෙන ඇට ටික වගේ මම ඔබට දේශනා කළ ධර්මය. මේ කුඹුරේ තියෙන මේ යොදුන් 100ක් දිග පළල තියෙන මේ කුඹුරේ තියෙන අනිකුත් වී ඇට හා සමානයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණස්කන්ධේ. මම ඔබට දේශනා කළේ එක වී පඳුරක තියෙන වී ඇට ටික හා සමාන ප්‍රමාණයක්. අනේ ස්වාමීනි තවත් උපමාවක් කියන්න කිව. එවිට තවත් උපමාවක් කියනවා යම් කිසි පක්ෂියෙක් මේ ආකාශයේ පියාසර කරනවා. ඒ පියාසර කරනකොට අවකාශය මේ සතාගේ තටුවට අවකාශයේ යම් ප්‍රමාණයක් වැහෙනවද? මේ හිස් අවකාශයේ යම් ප්‍රමාණයක් එයාගේ තටුවලට වැහෙනවද? අන්නේ වැහෙන ප්‍රමාණය හා සමාන කොටසක් තමයි මං අද දේශනා කළේ. මේ හිස් අවකාශයේ ඒ කුරුල්ලාගේ පියාපත්වලට නොවැහුණු කොටස මේ අවකාශයේ කොච්චර තියෙනවද? අන්න එච්චර විතර ප්‍රමාණයක් තව තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න. ස්වාමීනි තවත් උපමාවක් කියන්නට කියලා ඉල්ලීම් කරනට තවත් උපමාවක් කියනවා. මහා ගංගාවක් තියෙනවා. මේ ගංගාවේ අතරක් නැතුව වතුර ගලාගෙන යනවා. යම්කිසි විදිහකින් කෙනෙක් ඉදිකටු තුඩක් ඇල්ලුවොත් ඒ ඉදිකටු තුඩෙන් පිට වෙන වතුර ප්‍රමාණය කොච්චරද? අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි මම මේ දේශනා කළේ රයක් කියලා වෙනකම්. එතකොට මේ ගංගාවේ අනිකුත් ගලන ගංගාවේ වතුර ප්‍රමාණය හා සමානයි. තව කියන්න තියෙන බුදුගුණ රහතන් වහන්සේ නමකට කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්න බෑ. රහතන් වහන්සේලාගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පමණමයි බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණ අනිකුත් රහතන් වහන්සේලාට වඩා දකින්න පුළුවන් වුණේ. ඒ නිසා පින්වත්නි මේ තරම් ගුණස්කන්ධයක් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ තියෙනවා කියලා එදා දේශනා කරනකොට සද්ධාතිස්ස රජුරු අතිශයින් පැහැදුනා. ධර්ම පූජාවක් ලෙස යමක් පූජා කරන්න දියක් නෑ තමන් අතේ. ඒ තරම් බණට පැහැදුනා මොනවා හරි ධර්ම පූජාවක් කරන්න ඕන කියලා එදා පින්වත්නි මේ ශ්‍රී ලංකා ද්වීපය පූජා කරනවා කාලබුද්දරක්කිත හඳුරන්න. රටේ රජුරෝ ධර්ම පූජාවක් කළා, පිරිකරක් පූජ කළා. මොකද්ද පිරිකර? ශ්‍රී ලංකා ද්වීපයයි පූජා කරන්නේ. උන්වහන්සේ නැවතත්තාපව රජුරුවන්ට ලංකාව පවරනවා රජතුමනි දැහැමින් සෙමෙන් රට පාලනය කරගන්නට කියලා අවවාද කරමින් මේ ධර්ම පූජාව බණට පැහැදිලා කරපු පූජාව නැවතත් රජුරුවන්ට ප්‍රදානය කළා කියලයි සඳහන් වෙන්නේ සීහල වත්තු කතාවල. ඒ නිසා පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිහිට එපමණයි. අනන්ත අප්‍රමාණයි. ඔබට මට නොතේරුණාට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව යමෙක් ශ්‍රද්ධාවෙන් කටයුතු කළොත් ඒ අනන්ත අප්‍රමාණ ශ්‍රද්ධාවම තමන්ට සංසාරයේ මේ ජීවිත සැපවත් කරගන්න හේතු වේවි. ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ වතාවත් පැවැත්වුවොත් ඒ වතාවත් වලින් ලබන කුසලය මෙතකයි කියලා නිමා කරන්න පුළුවන්කමක් නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද ජීවමානව නොසිටියත් මේ විහාර මන්දිරයට එන හැම වතාවකම ඔබට මතක තියෙන්න ඕන මා මේ පැමිණියේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගඳ කිටියට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගඳ කුටිය උන්වහන්සේ ජීවමානයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටයි මා මේ වතාවත් පවත්වන්නේ, මේ මල් පූජා කරන්නේ, උන්වහන්සේට මේ ආවතේව කරන්නේ, වතාවත් කරන්නේ.
ඔබ අහලා ඇති වත්තබ්බක තෙරුන් කියලා එක්තරා තෙරුන් වහන්සේ නමක් පිළිබඳ බණ කතාවක් තියෙන ලංකාවේම සිද්ධියක් මහ දිග දීර්ඝ බණ කතාවක් මම ඉතා කෙටියෙන් ඔබට මතක් කරන්නේ වත්තබ්බක තෙරුන් සාමණේරයන් වහන්සේ නමක් වත්තබ්බක සාමණේරයන් වහන්සේ ලංකාවේ බොහෝම දුර්භික්ෂයක් තිබිච්ච කාලෙක තමන්ගේ ගුරුවරයාත් එක්ක වැඩ ඉන්නවා අනිකුත් ස්වාමින් වහන්සේලා වෙනත් රටවල් වලට ගියා මේ දුර්භික්ෂයෙන් බේරෙන්න හැබැයි වත්තබ්බක සාමණේරයන් වහන්සේත් උන්වහන්සේගේ ගුරුවරයා දෙදෙනාම වැඩ හිටියා අන්තිමට තමන් ඉන්න ආරාමේ කරන්නම දෙයක් නැත්නම් අපි මනුස්ස වාසයක් හොයාගෙන යමු මිනිස්සු කැලේ තියෙන කොළයක් ගෙඩියක් කාලා හරි ජීවත් වෙන නිසා අපිත් මිනිස්සු ඉන්න දිහාකට යමු කියලා ඉතාම අමාරුවෙන් දවස් ගාණක් උසගින්න හිටපු තමන්ගේ ගුරුවරයා අනාගාමී වෙච්ච කෙනෙක් ඒ ගුරුවරයා උන් වහන්සේ මේ සාමණේරයන් වහන්සේ දෙනම වැඩම කරනවා ඒ යනකොට දැක්කා තල් ගහක ගෙඩි තියෙනවා ටික දවසක් අපට මෙතන වාසය කරන්න පුළුවන් කියලා මේ වත්තබ්බක සාමණේරයෝ බඩගින්නේ කුසගින්නේ ඇඟට පණ නැතුව ඉඳලත් තමන්ගේ ගුරුවරයාට සලකන්න ඕන නිසා මේ ගහට ගොඩ වෙලා තල් ගෙඩි කඩනවා ඒවා කඩවිවර වෙලා අනුභව කරනවා මේ තල් ගෙඩි ඉවර වෙනකන් තල් ගහ ගාව ඉන්නවා උන්වහන්සේලා වැඩ ඉන්නවා දෙනම ඊට පස්සේ ආපහු මනුස්ස වාසයක් හොයාගෙන ගිහිල්ලා ඒ කිට්ටුවක යනකොට පන්සලක් හම්බුණා ඒ පන්සල සුද්ධ පවිත්‍ර කරගෙන එතන වැඩ ඉන්නවා ඒ වැඩ ඉන්නකොට මේ සාමණේරයන් වහන්සේගේ දීර්ඝ කතාව වත්තබ්බක තෙරුන් කියන වතාවත් කරනවා කියන අදහස වතාවත් කිරීමට උන්වහන්සේ ඉතාම රුචි තමන්ගේ ගුරුවරයාට හැම වෙලාවකම වතාවත් කරනවා ඉතින් මේ සාමණේරයන් වහන්සේ මේ පන්සලේ නතර වෙලා ඉන්නකොට ගුරුවරයාට නැගිට ගන්නවත් බෑ ක්ලාන්ත ගතිය ඇති වෙලා බඩගින්න නිසා උන්වහන්සේ නිදි එහෙම ඉන්නකොට උන්වහන්සේ දැක්කා මේ පන්සලේ චෛත්‍ය මළුව හොඳටම කැලෑ වැහිලා ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා කුසගින්න නිසා මම හෙට මැරිලා යන්න පුළුවන් හැබැයි එහෙම මැරිලා ගියත් මම බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන වතාවත් නම් අතාරින්න බෑ මට ඒ නිසා මම මේ වතාවත් කරන්න ඕන කියලා මේ මළුවට ගිහිල්ලා තනකොළ ගලවන්න පටන් ගත්තා එහෙම ගලවනකොට ඇදගෙන වැටුණා ක්ලාන්ත වෙලා හැබැයි සිහිය එනකොට තනකොළ ගොඩේ වැතිරිලා ඒත් තනකොළ ගලවනවා මොකද මම මරණයට පත් උනත් කමක් නැහැ මම බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන වතාවත් ටික කරන්න ඕන හිතලා බලන්න කෙනෙකුට කරන්න පුළුවන් හරියක්ද කියලා තමන්ගේ ජීවිතයේ පරදුවට තියලා තමන් මැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දිත් කල්පනා කරනවා මම කොහොමත් මැරෙන්න ඉන්න කෙනෙක් හැබැයි මම වතාවත් කරන්න ඕන බුදුරජාණන් වහන්සේ විශේෂයි එහෙම කල්පනා කරලා තනකොළ ගොඩේ වැතිරිලා මේ විදිහට තනකොළ ගලනට යසලින් යන මිනිස්සු වගේක් දැක්කා තනකොළ හෙලවෙනවා මේ චෛත්‍ය මළුවේ කවුද කියලා බලනකොට මේ විදිහට සාමණේරයන් වහන්සේ නමක් වැටිලා ඉන්නවා එයත් කැලේට ගිහිලා මීවද ටිකක් කඩාගෙන එන ගමන් ඒ නිසා උන්වහන්සේට මීවද පූජා කරනවා ඉතින් උන්වහන්සේත් ඒ වගේම ඒ ගෝලය උන්වහන්සේ ගුරුවරයා දෙදෙනාම මේ පැණි වළඳලා ඉතින් මේ කතාව දිග කතාවක් ඊට පස්සේ ගමකට ගිහිල්ලා වෙන සිද්ධියක් තියෙනවා ඉතින් මා කියන්න උත්සාහ කරේ ඒ නිසා අතීතයේ හිටපු සමහර ස්වාමින් වහන්සේලා මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ සරණ ගිහින් වතාවත් කළේ එහෙමයි ඒ නිසා පින්වත්නි අපි හැම අවස්ථාවකදීම ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා කල්පනා කරගෙන යමෙක් ඒ පිහිට කරගෙන කටයුතු කළොත් කවදාකවත් ජීවිතේ වර්ධින්නේ නැහැ පින්වත්නි එක බණ කතාවක තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හැමෝම මිනිස්සු බුදුරජාණන් වහන්සේ සරණ ගියා එක්තරා වීථියක එක්තරා පාරක පොඩි දරුව දෙන්නෙක් කැටසෙල්ලම් කරනවා කැට ගහනවා කියලා කියන්නේ කැට ගහනවා ඒ කැට ගහනකොට එක දරුවෙක් කැටේ විසි කරනකොට නමෝ බුද්දස්ස කියලා කියනවා කියන්නේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා තමයි මේ කැටේ විසි කරන්නේ මේ දරුවා දිනනවා හැම වෙලාවෙම අනිත් දරුවා බෞද්ධයෙක් නෙවෙයි එයා නමෝ අරහන්තස්ස කියලා කියනවා ජෛනයන් ජෛන ශ්‍රාවකයන් සරණ ගිය කෙනෙක් ඒ නිසා ජෛන ශ්‍රාවකයෝගේ පිහිට ලැබේවා කියලා තමයි නමෝ අරහන්තස්ස කියලා ඒ දරුවා කියන්නේ. එයත් එහෙම කැටවිසි කරනවා එයා පරදිනවා. ඊට පස්සේ මේ දරුවා කල්පනා කරනවා මෙයා හැමදාම නමෝ බුද්දස්ස කියලා විසි කරනකොට මෙයා නම් දිනනවා මම හැමදාම පරදිනවා
ඒ නිසා මමත් නමෝ බුද්දස්ස කියලාම කියන්න ඕන කියලා මේ දරුවත් පොරොන්දුර නමෝ බුද්දස්ස කියලා. එහෙම කියලා දැන් මේ දරුවත් නමෝ බුද්දස්ස කියලා කැටවිසි කරනවා. දැන් ජය පරාජය දෙන්නටම හම්බ වෙනවා. දෙන්නම දිනනවා. දෙන්නම පරදිනවා. ඒ වගේ දෙන්නටම දැන් දිනන්න පුළුවන් වෙයි පරාජයත් දෙන්නටම සමසමව ලැබෙනවා. මේ දරුවාගේ දෙමාපියෝ දර කපල ජීවත් වෙන ඇත්තෝ. බොහොම දුප්පත් දර කපල ජීවත් වෙන්නේ මේ ජෛනියෝ සරණ ගිය පවුලක්. ඉතින් දවසක් මේ තාත්තා මේ දරුවත් එක්ක කැලෑවට ගියා දර කපන්න. දර කපන්න ගිහිල්ලා කරත්තේ අරන් ගිහිල්ලා හරක් දෙන්න ලිහලා ඒ අසල සොහනක් තියෙනවා ඒ සොහන කිට්ටුව කරත්තේ නවත්තලා දර කපන්න පටන් ගත්තා මේ දෙදෙනාම. හරක් දෙන්න කන්න ඇරියා ලිහලා. ඉතින් මෙහෙම දර කපල අවසන් වෙලා සැන්දෑ කාලේ ආවා. දර කපල අවසන් දැන් කරත්තේට දර ටික පටවන්න සූදානම් වෙලා ඊට කලින් හරක් දෙන්න සොයන්න බලනකොට පුතාට කිව්වා පුතේ කරත්තේ ගාවට වෙලා ඉන්න මං හරක් දෙන්න හොයාගෙන එන්නම් කියලා. හරක් දෙන්න හොයාගෙන තාත්තා යනකොට මේ කැලේ ඉන්න අනිකුත් හරක් එක්ක අහුවෙලා මේ හරක් දෙන්නත් ඒ අඩිපාරේ යනකොට මෙවුණු ගමින් පිටට ගිහිල්ලා පිට නගරෙට ගිහිල්ලා දැන් අන්තිමට මේ හරක් හොයාගෙන ගිහිල්ලා මේ මිනිස්සයා බොහොම ඈත ගිහිල්ලා හරක් ටිකක් අරගෙන ආපහු වෙන්න එනකොට නගරේ දොර වහලා දැන් හැන්දෑ වෙලා ඉවරයි. නගරයට ඇතුල් වෙන්න ක්‍රමයක් නැහැ. දොර වහලා තාත්තා හරිම දුකෙන් කල්පනා කරනවා මගේ දරුවා අමනුෂ්‍යව ඉන්න සොහනක මා තනි කරලා ආවේ. ඒ නිසා මේ දරුවට අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වෙයි. සතේ සතා සිව්පාවා ඉන්නවා කැලෑවේ. ඒ නිසා ඔවුන්ගෙන් මගේ දරුවට කරදරයක් වෙයි. ඒ නිසා කොහොමද මම මගේ දරුවට ගාවට යන්නේ යන්න ක්‍රමයක් නැහැ. තාත්තා ඉලි වෙනකන් අඬ අඬ ඉන්නවා දරුවට කරදරයක් වෙයි කියලා කල්පනා කරලා. කලුවර වැටුණා. දරුවා තාත්තා නිකන් බලන් හිටි. අන්තිමට කරත්තේ යටට ගිහිල්ලා බුදිය ගත්තා. ඔය නිදියාගෙන ඉන්නකොට පින්වත්නි ඉතාම බයෙන් මේ දරුවා ඉන්නකොට එදා අමනුෂ්‍යෝ දෙන්නෙක් යක්ෂයෝ දෙන්නෙක් දඩයන් හොයාගෙන කෑම සොයාගෙන යන ගමන්. ඒ යනකොට ඔවුන්ට අලුත් ලේයක රහ වැටුණා මේ කිට්ටුවෙන් යනකොට. ඔවුන් දැනගත්තා මිනිස්සෙක් ඉන්නවා තමන්ට ගොදුරු කරගන්න පුළුවන් කියලා. එහෙම කල්පනා කරලා එක අමනුෂ්‍යෙක් ඇවිල්ලා මේ දරුවගේ පයින් අල්ලනකොට මේ දරුවා නමෝ බුද්දස්ස කියලා හයියෙන් කියන්න ගත්තා. එතකොට මේ දරුවව අතහැරුණා. එතකොට මේ දෙන්න යක්ෂයෝ දෙන්න අමනුෂ්‍යෝ දෙන්න කල්පනා කරනවා මේ බුදුන් සරණ ගිය කෙනෙක්. බුදුන් සරණ ගිය කෙනෙක් අනුභව කළොත් එහෙම වෙසමුණි රජුරුවන්ගෙන් අපට ඉඳුමක් වෙන්නේ නැහැ. අපට සමාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දරුවා අපට කැප කෙනෙක් නෙමෙයි. මේ දරුවා කන්න පුළුවන් කමක් නැහැ. එහෙම කල්පනා කරලා ඔහු අතහැර යන්න කල්පනා කළා. හැබැයි ආපහු හිතනවා බැරි වෙලාවත් වෙනත් කෙනෙකුගෙන් හරි කරදරයක් වුණොත් එහෙම අපට ඒක ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා එළි වෙනකම් මේ දරුවා ආරක්ෂා කරන්න ඕන. මේ දරුවා රකින්න ඕන. එහෙම කල්පනා කරලා මේ බයෙන් ඉන්න දරුවා ගාවට ඒ දරුවගේ අම්මයි තාත්තයි වාගේ වේශමවාගෙන මේ දෙන්නා ළඟට ආවා. දැන් දරුවා හිතාගෙන ඉන්නවා අම්මයි තාත්තයි තමන් ගාව ඉන්නවා කියලා. දරුවා බඩගිනී කියලා කය ගහනකොට එක යක්ෂයෙක් එක අමනුෂ්‍යයෙක් රජමැදුරට ගියා. රජමැදුරට ගිහින් රජුරෝ භෝජන වළඳලා ඉවර වෙලා තාම් භෝජන තිබෙනවා. රජුරෝ වළඳන පාත්‍රයේම තැටියෙම ඒ භෝජන බෙදාගෙන ඇවිල්ලා මේ දරුවට කැව්වා. අම්මා වගේ තාත්තා වගේ ලම් වෙලා මේ දෙන්නා කැව්වා. දරුවා හොඳට බුද්ධිය ගත්තා. පහුවදා එළි වුණාම නගරේ දොර ඇරියා. තාත්තා ඉක්මනින් ආවා දරුවා ගාවට. දරුවා බොහොම සතුටින් ඉන්නවා. තාත්තා අහනවා පුතේ ඔයාට බයක් දැනුන්නේ නැද්ද? නෑ මට බයක් දැනුන්නේ නෑ. ඔබයි අම්මයි දෙන්න මං ගාව හිටපු නිසා මට බයක් දැනුන්නේ නෑ. ඉතින් කල්පනා කරනවා තාත්තා අපි කොහොමද ආවේ නැහැ. හැබැයි දරුවා කියනවා ඔබලා දෙදෙනා මං ගාව හිටියා කියලා. ඉතින් තාත්තට මේක හිතාගන්න බැරිව ගියා. හිතාගන්න බැරුව ගිහින් ඉන්නකොට පින්වත්නි රාජපුරුෂයෝ හැමතැනම ඇවිදිනවා. මේ වෙලාවේ රජුරුවන්ගේ රන්තලිය නැහැ. රජුරුව කෑම කන රන්තලිය නැහැ. මේක සොයාගෙන යනකොට තවත් එක චරපුරුෂයෝ කණ්ඩායමක් මේ පළාතෙන් එනකොට මේ කරත්තේ උඩ තියෙනවා රජුරුවන්ගේ රන්තලිය. ඒ නිසා මේ රන්තලියයි මේ තාත්තයි පුතයි දෙන්නමත් අරගෙන රජුරුව ගාවට ගියා. හැබැයි පින්වත්නි එදා මේ අමනුෂ්‍යයෝ දෙන්න මේ රන්තලියේ සටහනක් තිබ්බා. මේ දරුවා පිළිබඳව වෙච්ච සිද්ධිය පිළිබඳව අදිස්ථානයක් කළා. මේක රජුරුවන්ට පේන්න ඕන, රජුරුව දකින්න ඕන කියලා.
රජ්ජුරුවෝ මේ දේ දැකලා තේරුම් ගත්තා මොකද්ද සිද්ධිය කියලා දැනගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාවට එක්කහු කරගෙන ගියා මේ තාත්තයි දරුවයි දෙදෙනාම අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මේකයි සිද්ධිය කියලා බුදුරජාණන් වහන්සේට මතක් කළාම භාග්‍යවතුන් වහන්සේ දා ධර්මයේ දේශනා කළා මේ පිරිසටම මේ ධර්මයේ දේශනා කරනකොට පින්වත්නි එදා මේ තාත්තයි පුතයි දෙදෙනාම උතුම් සෝවාන් ඵලයේ පිහිටියා විතරකුත් නෙවෙයි මේ පුතා උතුම් පැවිදි බවටත් පත් වුණා පස්සේ කාලේ භූතපාල මහරහතන් වහන්සේ කියලා ප්‍රසිද්ධියට පත් වුණා එදා පින්වත්නි මේ රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ විදිහට කෙනෙකුට සුවසේ නිදාගන්න සුවසේ පිබිදෙන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ මේ තරම් බලපානවද මේ දරුවා සුවසේ නිදාගත්තා සුවසේ අවදි වුණා සුවසේ නිදාගන්න සොහනක සුවසේ නිදාගන්න අමනුෂ්‍යෝ ගැවසෙන තැනක නිදාගන්න පුළුවන් වුණේ වෙන කිසිවක් නිසා නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ තිබෙන අනන්ත ගුණේ මෙනෙහි කළ නිසා ඉතින් රජ්ජුරුව අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමෙන් විතරද ඒ වගේ සුවසේ නිදන්න සුවසේ පිබිදෙන්න පුළුවන් වෙන්නේ කියලා එදා භාග්‍යවතුන් වහන්සේ රජ්ජුරුවන්ට ගාථා 6කින් ධර්මයේ දේශනා කළා සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා තේසං දිවාචරත්වෝච නිච්ඡං බුද්ධගතා සති සුප්පබුද්ධං පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා තේසං දිවාචරත්වෝච නිච්ඡං ධම්මගතා සති ඊළඟ තුන්වෙනි ගාතාව නිච්ඡං සංඝගතා සති හතරවෙනි ගාතාව නිච්ඡං කායගතා සති පස්වෙනි ගාතාව අවසාන පදේ අහිංසාය රතෝ මනෝ හයවෙනි ගාථාවේ අවසාන පදේ භාවනාය රතෝ මනෝ අර මුල් පද තුන එකමයි මේ විදිහට ගාථා 6කින් ධර්මයේ දේශනා කළා පින්වත්නි කෙනෙකුට සුවසේ නිදා ගන්නට කරදරයක් නැතුව නිදා ගන්නට සුවසේ අවදි වෙන්නට බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම හේතුවක් වෙනවා ධර්මයේ ගුණ යමෙක් මෙනෙහි කරනවා නම් ධර්ම ගුණ මෙනෙහි කරනවා නම් එයද කෙනෙකුට සුවසේ නිදන්න සුවසේ අවදි වෙන්න හේතුවක් වෙනවා සංඝයාගේ ගුණ යමෙක් මෙනෙහි කරනවා නම් සංඝව මෙනෙහි කිරීමෙන් සුවසේ නැගිටින්න සුවසේ නිදියන්න පුළුවන්කම සැලසෙනවා ඒ විතරකුත් නෙවෙයි දේශනා කරන කායගත සතිය වඩනවා නම් කායගත සතිය මෙනෙහි කරනවා නම් ඒකත් පුළුවන්කම ලැබෙනවා මේ කය අනුව මෙනෙහි කිරීම කරනවා නම් ඒකත් සුවසේ නිදන් අවදි වෙන්න හේතුවක් වෙනවා අහිංසාය රතෝ මනෝ කියලා කිව්වේ කරුණාව උපද්දවා ගන්නවා නම් කරුණාව ජීවිතේ පුරුදු කරලා තියෙනවා නම් පුරුදු කරනවා නම් කරුණා බරව ජීවත් වෙනවා නම් කරුණාවන්තව කටයුතු කරනවා නම් අනුන්ගේ දුක දැකලා හදවත උණු වෙලා ඒ අත්තන්ට උදව් උපදව් කරනවා නම් ඒකත් සුවසේ නිදන් අවදි වෙන්න හේතුවක් වෙනවා භාවනාය රතෝ මනෝ කියලා කිව්වේ යම් කෙනෙක් සමාධි භාවනාව සිද්ධ කරනවා නම් සිත එකඟ කරගෙන කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඒ අත්තන්ටත් සුවසේ නිදන්න ඒ වගේම සුවසේ අවදි වෙන්න පුළුවන්කම තියෙනවා දැන් මේ අතු දන්නවනේ මෛත්‍රී භාවනාව පිළිබඳව කතා කරද්දී මෙත්තානිසංස සූත්‍රයේ සුකං සුපති සුකං පටිභුංජති නපාපකං සුපිනං පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්කති නාසග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති මුකවන්නෝ විප්පසීදති අසම්මූල්හෝ කාලං කරෝති උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති කියලා ආනිසංස 11ක් දේශනා කරනවා ඒ ආනිසංස 11 පළවෙනි කාරණාව තමයි සුකං සුපති සුවසේ නිදන්න පුළුවන් සුකං පටිභුංජති සුවසේ අවදි වෙන්න පුළුවන් නපාපකං සුඛිනම් පස්සති කවදාකත් නපුරුහීන දකින්නේ නැහැ. manussානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම අමනුස්සයන්ට ප්‍රිය වෙන්නට හේතුවක් වුණා. ඒ වගේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ අනන්ත ප්‍රමාණ ගුණස්කන්ධයන් පිළිබඳව යම් කිසි කෙනෙක් තමන්ගේ කල්පනාවන් මෙහෙවාගෙන සරණ ගිහින් කටයුතු කළොත් ඒකාන්ත ලෙසම තමන්ට පිහිටක් පිළිසරණක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අයම්පිහි නාම සාරිපුත්ත සුනක්කත්තස්ස මෝගපුරිසස්ස මයි දන්නෝමයෝ න භවිස්සති
ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ කියලා නවාරහදී බුදුගුණ පිළිබඳව දේශනා කරනවා. අඩුමතියා සුනක්කත් මේ භගවා රහන් සම්මා සම්බුද්ධෝ ආදී මේ ගුණ ටිකවත් දන්නේ නැහැ. මේ පිළිබඳවවත් අවබෝධයක් නැහැ කියලා මේ කාරණාවත් මේ මෝග පුරුෂයා මේ සුනක්කත් දන්නේ නැත කියලා එදා දේශනා කරනවා. ඉතින් පින්වත්නි අපි ඉදිරියේදී මේ බුදුරජාණන් වහන්සේගේ තථාගත බල පිළිබඳව අපි එකින් එක ධර්මයේ දේශනා කරමින් මේ සූත්‍ර දේශනාව අදට නිමා කරනවා. අපි ඉදිරියට මේ සූත්‍ර දේශනාව තව තවත් කොටස් වශයෙන් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේක දීර්ඝ සූත්‍ර දේශනාවක් නිසා අපට එක දවසකින් එය දේශනා කරලා හමාර කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ සදහැවත් පිරිස අද දවසේදී අදහසක් ඇති කරගන්න ඕන. මම සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණස්කන්ධය මෙතකයි කියලා නිම කරන්නට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය උන්වහන්සේගේ ගුණ පිළිබඳ මෙනෙහි කිරීම ඇති කරගෙන ශ්‍රද්ධානුසාරී වුණොත් ඒ ශ්‍රද්ධානුසාරී පුද්ගලයාට පින්වත්නි ඒකාන්ත ලෙසම පුළුවන්කම සැලසෙනවා මේ ධ්‍යාන උපදවාගෙන ඒ වගේම උතුම් සෝවාන් ආදී මගඵල ලබන්නට ඒ ශ්‍රද්ධාවම ඉවහල් වෙනවා. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අතිශය ශ්‍රද්ධාවක් ඇති කරගන්න, නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මට තියෙන එකම පිහිට, මට තියෙන එකම පිරිසරණ භාග්‍යවතුන් වහන්සේ පමණයි කියලා මත් කල්පනාවට ගන්න. ඒ නිසා ඒ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණ පිළිබඳ පැහැදීම් ඇති කරගෙන තමන්ගේ ජීවිතය තුළද ඒ බුදු ගුණ ඇතුළත් කරගෙන කටයුතු කරන්න උත්සාහ කරන්න. එසේ කිරීමට මේ සත්පුරුෂ පින්වත් හැම දිනාටම පුළුවන්කම, ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද පින්වත්නි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරාගෙන කටයුතු කරන්නේ පර්ල් අබේකෝන් මෞතුමිය, ඒ වගේම සමුද්‍රිකා සෙනවිරත්න මහත්මිය, වගේම ශිරාණි සෙනවිරත්න මහත්මා මේ පින්වත් පිරිස. අද ඒත්ව බලාපොරොත්තු වෙනවා පර්ල් අබේකෝන් මාතාවගේ ආදරණීය ස්වාමි පුත්‍රයා, සමුද්‍රිකා මහත්මියගේ ආදරණීය පියතුමන් එම්.එම්. අභේකෝන් පියතුමන් සිහිපත් කරලා එතුමා මිය පරලොව ගිහිල්ලා වසර 6ක් ගත වෙන මොහොතේදී එතුමාට පුණ්‍යානුමෝදනා පවත්වන්නට ඕන කියන බලාපොරොත්තු ඇති කරගෙන ඒ ආදරණීය පියතුමන්ට පින් අනුමෝදන් කරන්නට අද මේ පින්කම යොදා ගන්නට කල්පනා කළා. ඒ වගේම අනිත් පැත්තෙන් මාධව මහත්මා, උපේක්ෂා මහත්මියත් ඒ තමන්ගේ පවුල්වල මිය පරලොව ගිය සියලු දෙනා සිහිපත් කරගෙන විශේෂයෙන්ම ඒ සෝමදාස ඉන්දරුව මහත්මාගේ, වගේම ශීලානි විමලසිරි මහත්මිය ඒත් තංගේ නම් ගොත් වලින්, ඒ වගේම වයලට් විමලා, ලයනල් අමරසිංහ, ඒ පියාණන් ඇතුළු ඒ පවුලේ පින්නතුන්ලාගේ නම් ගොත් වලින් යමෙක් මිය පරලොව ගිහිල්ලා පින් ගන්න බලාපොරොත්තු සිටිනේ නම් ඒ හැම දිනම මේ කුසල් අනුමෝදන් වෙත්වා, මිය ගිය ඇත්තෝ මේ කුසල් අනුමෝදන් වෙලා උතුම් නිවනින් සැනසීම ලංකර ගනිත්වා කියන කල්පනාවෙන් අපි මිය ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරමු. ඉදං නෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.